මට කියන්න නම කොහොමද ඔයාගේ? පීපී රත්න. පීපී රත්න. එතකොට ඇඩ්‍රස් එක කිව්වොත්? ඇඩ්‍රස් එක කිව්වොත් මහාර්ගම ඇතිලි බව. එතකොට ඔයයි නෝනා ඉන්නේ. හා හා. එතකොට කොයි කාලෙද ගමට පදිංචිට ආවේ? 84. එතකොට ඒ කාලෙත් අලි හිටියද? අම්මා හිටියා. හිටියා. හා හා. එතකොට මේ කොයි කාලෙද අලි ගහන්නේ? අලි හා මේ ඉස්සෙල්ලාම කරදර කරන්න එන්නේ කොයි කාලෙද? එන්න කාලයක් නැහැ. ඔව්. මාස කාලයක් තියෙනවා, අගෝස්තු කාලයක් තියෙනවා. ඔව්. නෑ ඉස්සෙල්ලාම අලිය පහර දෙන්නේ හරි මොනවා හරි කරන්නේ කොහොමද? සිද්ධිය මතකද? කොයි අවුරුද්දද කියලා මතක තියෙනවද? 2010. මොකද්ද සිද්ධිය මතකද? මට මතකයි මම චූ කරන්න ගියා ඊට. ඔව්. චූ කර කර ඉන්නකොට මෙහෙම බදාගත්ත තර මතකයි. ඔව්. මම බේර ගන්න කවුරුත් නැති වුණා. එතකොට අලියා මං කෑ ගහලා එළෙව්වා. ඔව්. අර හිම ලාගා ගාව ඉඳන් ඌ කෑ ගන්න මතකයි. ඉතින් මම කෑ නෑ. ඔව්. කපුල මෙහෙම වැවෙනවා. එහෙම නලියනවා. ඔව්. මං එපාර කෑ ගැහුවා ලලෙන් මල්ලි රත්නයියට අලි ගැහුවා වීල් එක අරන් ඉන්නේ කිය. ඔව්. එපාර දෙයක සංගදේ ඉඳ දෙයක සංගදේ වැල්ලවයි සිරිගලේ ඉපාර බදුලි. ඔව්. එතකොට 2010 තමයි මේ සිද්ධිය වුනේ නේ. ඔව්. සැප්තැම්බර් වාරේ. එතකොට ඒකෙදි පස්සේ ඔයා කොච්චර කාල ඉස්පිරිත හිටියද? මාස එකමාරක් හිටියා දවසක් කාරි. ඔව්. මාස හතරක් හිටියා ඉස්පිරිතල් සම්බුදෙන්න. ඔව්. එතකොට ඒකෙන් පස්සේ එක හැක පෙනීම නැති වුණා. හරි. එතකොට ඊට පස්සේ අතක උගෙන් පෑගුණාද? කීරක් කැන්ලද? එතකොට මේ අතකට මොකද වෙන්නේ? අත ඕ එතකොට කකුල කැපුවා. එතකොට අලියා මොකද වුනේ මේ? ඔයා පෑගුවද? මතක නෑ සිද්ධි කිසිලිය. අලියා අල්ලලා උස්සන හොඬේ උස්සන විතරයි මතක. එතකොට කොහොමද ගොවිතැනින් ජීවත් වුණේ ඒ කාලේ? ඔව්. එතකොට අක්කර කීයක් විතර හැදුවද වගා කරලා? ඔව්. අක්කර දෙයක් වගා කරගෙන ගියා. එතකොට මේ එතනින් පස්සේ කොහොමද ජීවිතේ ජීවත් වෙන්න දරපු මහන්සිය වෙහෙස කොහොමද? එතකොට ඒ කාලේ නෝනා කියන්නේ නෝනානේ දැන් ওই බර ඇද්දේ? මොකද උනේ කොහොමද එතකොට එතනින් පස්සේ ඒ මේ හරියට එනකොට නෝනා? ඔව් මෙතන ඇවිල්ලා කතා කරන දාර පොඩ්ඩක් අපිට ගන්න. මොනවද වැඩට යන්නේ? කොහේ වැඩට? කුලි වැඩ. ඔව්. එතකොට දැන් මේ වෙනකොට කොහොමද ජීවත් වෙන්නේ? ඔයාලා මොනවද ඔයාලට ඒ කියන්නේ කොහොමද මොනවද ලැබෙන්නේ? සානාධාර හරි ආධාර එන්නත මොන විදියට ජීවත් වෙන්නේ? සමූතියේ 1500ක් හම්බ වෙනවා. ඊට අමතරව 1200. ඔව් 1200යි. ඊළඟට සමාජ සේවයකින් රුපියල් 3000ක දීමනාවක් හම්බ වෙනවා. ඒ දෙක තමයි තියෙන්නේ. මාසේ
හයිසියක්වත් යනවද? හත්සිය. ඒ විනාඩියක් එකවර 10 වගේ දැන් ඉතින් මම නිකන් යා ඉන්නවා. ඔව්. ඉතින් යාගෙන. ඔව්. ඒ ආරම්භ වෙන බයක් ඕක. ඔව්. ඉතින් 10 යනවා. ඒක මාසෙකට බෙහෙත් වලට ඉතලක් බෙහෙත් දාන්න යන්න 1000ක් යනවා. ඔව් එතකොට දේගස් සන්දියට යන්නේ කකුලට බෙහෙත් දාන්නද? නෑ ඇහැට. මට කියන්නේ එතකොට දැන් වනජීවිකෙන් හම්බුණාද සල්ලි? ආ. කීයක් හම්බුණාද? 500. ඔව්. එතකොට ඒ ලක්ෂය ඔයාට ප්‍රමාණවත් වුණාද ඔයාගේ බෙහෙත් ටිකට ඒ ටිකට? මදිම එතකොට මේ ඒ කාල සීමාවේ එතකොට අනිත් බෙහෙත් ඒත් කරගත්තේ කොහොමද එතකොට? ඊතර වීහි ඉදන් කරගත්තේ? එතන නෝන කොහොමද මේකට සල්ලි හොයාගත්තේ? බඩු කස්තිබ්බා මාළි තිබ්බා මුද්ද තිබ්බා. ඔව්. කණි කඩාව දෙක තිබ්බා. ඔව්. ඒව තියලා සල්ලි ගණගෙන තමයි මෙයා අත ඉන්නේ කෙන්දු නිසා. එතකොට මේ දැන් එතනින් පස්සේ ආය ආදායම් මාර්ගයක් නැහැ ජීවත් වෙන්න. නැහැ. ඔව්. එතකොට බැංකුවේ එහෙම ඔය වී කියන්නේ හදවදා ගත්ත දේවල් වලින් බැංකුවේ තැපපත් කර මුදලකුත් නැහැ. නැහැ. දැන් එතකොට කොහොමද ජීවත් වෙන්නේ මේ දවස්වල? දැන් මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නේ රජයකින් හරි මොනවා හරි බලාපොරොත්තු වෙනවද මොන වගේ දෙයක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ගේ හදලා දෙන්න කියලා. ඔව්. එතකොට ජීවත් වෙන්න මොකක් හරි සෑන්ල කියාවක් වගේ දෙයක් කරන්න පුළුවන්ද? මට එක අතින් ප්‍රමත කරන්න ඕන. එක අතින් කරන්න ඕන. ඔව්. මේ අතින් බෑ මොකක් කරන්න. ලොක්ෂණ දැන. හ්ම් හ්ම්. මේ වාල කැල්ල පියන්නේ. ඔව්.